ඉතින් අද ඔයාලට කියලා දෙන්නේ මෙන්න මේ ලස්සන ෆ්‍රිල් එකක් දාපු බෙල් අත. මුලින්ම අත නිර්මාණය කිරීම සඳහා මේ විදිහට ඔයාලගේ ඇඳුමේ පළු දෙක උරේස් දෙකෙන් මූට්ටු කරලා කීලිකට මේ විදිහට තියලා කීලිකටම අයින්න ඕනේ. කීලිකටම අයිනකොට අනිවාර්යයෙන්ම ටේප් එක උඩ අතර තියලා තමයි කීලිකටම අයින්නේ. ඉතින් මේ මෝස්තර නිර්මාණය කිරීම සඳහා අපි ඉස්සෙල්ලම මූලික අත නිර්මාණය කරනවා. ඒ සඳහා ඔයාලා රෙද්දේ මේ විදියට අඳින්නත් පුළුවන්. නමුත් දැන් මම මේ පැහැදිලිව පෙන්වීම සඳහා මේ කොලේ අඳිනවා. ඉතින් ඔයාලා රෙද්ද මේ විදියට අරගෙන දෙකට නවා ගන්න, දෙකට නවාගෙන නැම්මක් හදා ගන්න. නැම්මේ සිට උඩ සිට පහළට අපේ කැප්පුස ලකුණු කරනවා. සාමාන්‍යයෙන් නම් අප කැප්පුස හතර හමාරක් වගේ ලකුණු කරන්නේ. ඉතින් උඩ ඉඳන් පහළට ඒ හතර හමාර ලකුණු කරන්න. ඊට පස්සේ ඒ හතර හමාර ලකුණු කරපු තැන ඉඳන් හරහට අපේ අත්කඳ රේඛාව අඳින්න. ඉතින් මේ අත්කඳ රේඛාවේ මිම්ම ලෙස ගන්නේ ඇඳුපෙන් මැනගත් කිහිලිකට මිම්ම අඩු කරනවා දෙකක්. ඒ එන ගාන ආපහු දෙකට බෙදෙන උදාහරණයක් විදිහට අපිට ආවේ 16යි, 16න් දෙකක් අඩු කරාම 14යි, 14 දෙකෙන් බෙදුවම 7යි. ඒ 7 තමයි මේ අත්කඳ රේඛාව දිගේ ලකුණු කරන්නේ. ඊට පස්සේ අපිට තියෙන්නේ අතේ උස ලකුණු කරන්න. අතේ උස ලකුණු කරනකොට ඔයාලා අත මුදුනේ ඉඳන්, ඒ කියන්නේ උරහිසේ ඉඳන් වැලමිට දක්වා උස ගන්න ඕනේ. මේ උසට අඟලක් එකතු කරන්න ඕනේ. ඒ අඟල එකතු කරන්නේ උරහිස අල්ලන්න මැහුම් වාසි භාගයක් සහ පහළ ෆ්‍රිල් එක අල්ලන්න මැහුම් වාසි භාගයක් විදියට තමයි මේ අඟල එකතු කරන්නේ. ඉතින් ඔයාලා උඩ ඉඳන් පහළට මේ විදියට අතේ සම්පූර්ණ උස දකුණු කරන්න ඕනේ. ඊට පස්සේ සම්පූර්ණ උස දකුණු කර තැන ඉඳන් හරහට අපේ අත අගමින්ම ලකුණු කරන්න ඕනේ. ඉතින් මේ අත අගමින්ම ලකුණු කරපු තැන ඉඳන් හරහට රේඛාවක් අඳින්න. ඉන්පසු මේ මුදුන සහ අත්කඳ රේඛාව යා කරමින් කෙළින් රේඛාවක් අඳින්න ඕනේ. මේ ඇඳ රේඛාව දැන් සමාන කොටස් හතරකට බෙදන්න ඕනේ. ඒ සඳහා මේ විදිහට ටේප් එක අරගෙන මුලින්ම මේ විදිහට දෙකට නවලා එතන මාක් එකක් දාගන්න. ඊට පස්සේ නැවත ටේප් එක මෙහෙම තියදී ආපහු දෙකට නවලා ඒ මැද මාක් එකක් දාගන්න. ඒ ප්‍රමාණයම අරගෙන ගිහිල්ලා පහළ මැද රේඛාවේ මාක් කරපු තැන ඉඳන් පහළට මේ විදිහට ලකුණු කරන්න. දැන් මේ රේඛාව සමාන කොටස් හතරකට බෙදලා තියෙන්නේ. දැන් උඩ ඉඳන් අඟල් භාගයක් මේ විදිහට ලකුණු කරන්න. ඒ වගේම මේ පහළම රේඛාවෙන් ඉඳන් අඟල් කාලක් පහළට ලකුණු කරලා මේ විදිහට අපේ අත්කට වක්‍රය නිර්මාණය කරන්න. ඉතින් ඔයාලට කර්ව් රූල් එකක් වගේ තියෙනවා නම් කර්ව් රූල් එක උපයෝගී කරගෙන මේ වක්‍ර අඳින්න පුළුවන්. නැත්නම් අතේ හුරුවට මේ ලෙස අඳින්න. ඊට පස්සේ අපි මේ පහළ අත අග රේඛාවේ මිමිගණනය කරන්න යන්නේ. ඒ සඳහා අත අග මිම්ම දෙකට බෙදලා ඒන පිළිතුරට අඟල් භාගයක් බුරුල සහ මැහුම් වාසි එකතු කරලා මේ රේඛාවේ ලකුණු කරන්න ඕනේ. මේ විදිහට ලකුණු කරාට පස්සේ අත්කඳ රේඛාව සහ අත අග රේඛාව මේ විදිහට සම්බන්ධ කරමින් රේඛාවක් අඳින්න. ඊට පස්සේ මේ රේඛාවේ මැද මේ විදිහට ටේප් එක නවල හොයන්න. ඊට පස්සේ පොඩි මාක් එකක් දාගන්න. මෙතන දැන් ඇතුළට අඟල් කාලක් මේ විදිහට ලකුණු කරන්න. ඊට පස්සේ ඒ කාල රේඛාවේ සම්බන්ධ කරමින් මේ විදිහට පොඩි වක්‍රයක් වගේ පොඩි හැඩයක් ගන්න. මේ තමයි අපේ අත. ඉමි ගන්නේ කරනකොට මැවුම් වාසි තියලා තියෙන්නේ. ඒක නිසා මේ විදිහට අත වටේටම කපාගෙන යන්න. අත ඇඳලා පස්සේ ඔයාලට කීලිකට වැට මැනලා බලන්න පුළුවන් හරියට මේ ගාන තියද කියලා. ඉතින් අපේ කීලිකට වැට 16ක් ආවා. 16 දෙකට බෙදුවම 8යි. ඉතින් ඒ 8 තියද කියලා මේ විදිහට ටේප් එක තියලා ඔයාලටම අයින්න පුළුවන්. මැනලා පස්සේ මේ මුදුනේ පොඩි කට් මාක් එකක් දාන්නත් ඕනේ. ඉතින් මම රෙද්දේ ඇඳගත්ත අපේ අත දැන් ඔයාලා කරන්න ඕනේ අතේ මැහුම් වාසි දෙක අයින් කරලා මේ මුළු අතේ දිග සොයා ගන්න එක. දැන් අපේ ෆ්‍රිල් එක කපා ගැනීම සඳහා අඟල් 16 දිග සහ අඟල් 16 පළල පැති හතරම සමාන රෙදි කොටසක් අරගෙන මේ විදියට කණ පිට උඩට සිටනසේ දෙකර නවා ගන්න. නැවත මේ රෙදි කොටස දෙකර නවා ගන්න. ඒ කියන්නේ දැන් මෙතන රෙදි කොටස් හතරක් තියෙනවා. ඉතින් මේ ලෙස හතරට නවා ගන්න. අපි කලින් මැනගත්ත මැහුම් වාසි අත ඇරලා අත අගමින්ම ඒ ගාන අපිට ආව 11යි කියලා
ඔයාලගේ එන ගාන හයෙන් බෙදන්න ඒ හයෙන් බෙදලා එන ගාන මේ විදිහට මුල්ලේ සිට අපිට වක්‍රයක් ඇඳ ගන්න පුළුවන් ලෙස මේ විදිහට ලකුණු කරන්න ඕනේ නැවත මුල්ලේ සිට අඟල් 8ක් සිටන ලෙස මේ විදිහට මාක් කරගෙන යන්න ඉන්පසු ඒ වක්‍රයද ඇඳ ගන්න මේ උඩ වක්‍රයට උඩින් අඟල් භාගයක් මැවුම් වාසිය සිටනසේ නැවත වක්‍රයක් ඇඳ ගන්න. දැන් පහළ වක්‍රය සහ අපි අලුතින් ඇඳගත්ත උඩ වක්‍රය කපා ගන්න. දැන් අපි අත මහන්න යන්නේ ඒ සඳහා මුලින්ම මේ විදිහට කණ පිට පැත්තෙන් අංශය මූට්ටු කරන්න මම මැවුම් වාසිය තියලා තියෙන අඟලයි. ඉතින් මම මේ අඟලට අංශය මූට්ටු කරනවා. අතේ හොඳ පිට මේ විදියට හරවගෙන දැන් ෆ්‍රිල් එක අරගෙන ෆ්‍රිල් එකේ හොඳ පිට අතේ හොඳ පිට උඩින් තියන්න ඕනේ ඊට පස්සේ ෆ්‍රිල් එක අතට බස්සන්න ඕනේ අතට බස්සවලා මේ විදියට අත සහ ෆ්‍රිල් එක සමාන කරමින් මේ විදියට වටේටම කටු ගහගෙන යන්න ඕනේ ඊට පස්සේ තමයි අපි මේ වටේ මහගන්නේ ඊට පස්සේ අත සහ ෆ්‍රිල් එක මේ විදිහට එකට තියලා වටේටම මහගෙන යන්න ඕනේ. ඉතින් අපි මැහුම් වාස් විදිහට අඟල් භාගයක් තියලා තියෙන්නේ. ඉතින් ඔයාලත් ඒ අඟල් භාග දිගේ මහගෙන යන්න. දැන් අපි වාටිය මහන්න යන්නේ ඒ සඳහා අඟල් කාලක් විතර නවලා වටේටම එකපාරක් මහගෙන යන්න. මේ තියෙන්නේ අපි ඒ විදිහට මහල ඉවරුණ වාටිය. දැන් මේ වාටියේ වැඩිපුර තියෙන තැන් වලින් පොඩ්ඩක් මේ විදිහට කතුරෙන් කපලා දාන්න. ඒ කියන්නේ පරිස්සම මේක කරන්නත් ඕනේ. අත කැපෙන්නේ නැති විදිහට මේ විදිහට මැස්පෙන් පිටත වැඩිපුර තියෙන කොටස් කපලා දාන අත වටේම. ඊට පස්සේ නැවත මේ විදිහට ඒ වාටිය නැවත මේ විදිහට නවලා වටේට මහගෙන යන්න ඕනේ. මේ තියෙන්නේ අපේ නිර්මාණය කරගත් අත. ඉතින් ඔයාලගේ අත වාටිය තව ටිකක් නීට් කරගන්න මේ වගේ ටිකක් ඉස්සිලා තියෙනවා නම් තැන් අයන් එකකින් හොඳට මේ විදියට අයන් කරගන්න. ඊට පස්සේ ඉස්සිලා තියෙන තැන් ලස්සන නීට් වෙලා එනවා.